Samanta chakvali su atra gacchantu divata saddhammam muni rajas sunantu sagga mukhadam dhamma savana kalu ayam bhadanta dhamma savana kalu ayam bhadanta Dhamma savana kalu ayam badanta. Sadhu, sadhu, sadhu. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Sadhu, sadhu, sadhu. Dayad katassa dhanam haranti sattu panagacchati na kammam. Na miyamanam dhanamanviti kinchi. Putta ca dara ca dhanan ca ratthanti. Sadhu, sadhu, sadhu. Asgiriye, Giriye Rajma Viharastani, Vihara Dhipati, Ivagime Siyam Mahanikai, Asgiri Parshavai, Anunayaka Dhurandhira, Api Atigauraniya, නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන පූජනීය වූ මහා සංඝරත්නින් අවසරයි ශ්‍රද්ධා සම්පන්න වූ අපි දඩංගොල මෙතිණියත් පුතුණු වරුණුත් ඥාති හිත මිත්‍රාදීනුත් එකතු වෙලා වටිනා වූ ප්‍රාප්ති දානමය පුණ්‍ය කටයුත්තක් ආරම්භ කරන අවස්ථාවක් ඊ महानूर शांत सिल्वेस्टर विद्यालय सहकार विद्वल प्रतिव कटियतुकल विश्रामलात एकेबी दोडंगवल मेतितुमान सीपत करला मी स्वामी दुवनियात दरुवनुत येलिनीन सहा ए मुनुबुरान मेनिबिरियान नेतुलुव सहोदर ज्ञातीन एकतु वेला एतुमागी भवगामी जीवितेट පුණ්‍යානුමෝදනාවක් සිදු කරමින් එතුමාගේ සසර ජීවිතය යහපත් බවට පත් කරන්නටයි අපේ බලාපොරොත්තුව. මේ ප්‍රාප්ති දාන කියන වචනේ තේරුම අපේ පින්නතුන් දන්නවා පින් අනුමෝදන් කිරීම කියන එකයි. පින් අනුමෝදන් කිරීම දස පුණ්‍යක්‍රියාවන් පිළිබඳව අපේ බුද්ධ දේශනාවේ පෙන්වා දෙන ආකාරයට තවත් පින්කමක් ඒ නිසා පින සිදු කිරීමත් පින්කමක් පින් අනුමෝදන් කිරීමත් පින්කමක් දැන් අපි මේ ආකාරයට මේ පුණ්‍යානුමෝදනාව සිද්ධ කරන්නට තබා ගත්තා වූ අරමුණ ඊටාම විශිෂ්ට අරමුණක් බව මේ සදහැවතුන්ට මතක් කරන්නට අවශ්‍යයි මොකද මේ අපේ අධ්‍යාපන ක්ෂේත්‍රයේට විශාල සේවාවක් සිදු කළ ගුරු පීක් ඉතින් එතුමන් වෙනුවෙන් පින්කමක් කරන අවස්ථාවේදී මේ පින්නතුන්ට තිබුණා තමන්ගේ නිවසේහි ධර්මානුශාසනාවක් පවත්වලා දානමය පින්කම සිද්ධ කළා අපි මීට කලින් වර්ෂවලදී සිද්ධ කළා වගේම මේ පින්කම කරන්න නමුත් මේ සිද්ධ කරනු ලබන ධර්ම දානමය පින්කම වඩාත් අර්ථාන්විත කිරීම සඳහා අපි බෞද්ධ මාධ්‍ය ජාලයේ තෝරා ගත්තා බෞද්ධ ගුවන් විදුලිය මේ බෞද්ධ ගුවන් විදුලිය අපේ රටේ සෑම ප්‍රදේශයකම හොඳින් ශ්‍රවණය වන්නා නාලිකාවක් නිසාම බොහෝම ශ්‍රද්ධා සම්පන්න උපාසක උපාසිකාවන් විශාල පිරිසක් මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කරනවා ඒ නිසා අපි එක්තරා සීමා සහිත පිරිසක් තෝරාගෙන ශ්‍රවණය කරන ධර්මදේශනාවක් වෙනුවට තව විශාල පිරිසක් එක් රැස් කර ගනිමින් මේ ධර්මදේශනාව ශ්‍රවණය කරන්න අවස්ථා සලසා දෙනවා ඒ වගේම
මේ ධර්ම දේශනාව තුළින් ඒ ඇත්තන්ට පින් සිද්ධ කරගන්නට තුනුරුවන් පිළිබඳ ශ්‍රද්ධාව ඇති කරගන්නට ලබා දෙන්නා වූ අවකාශයත් සමග තවත් පිනක් සිද්ධ කරගන්නෝ. ඒ නිසාම අපේ ශාසනයේ උගන්වන දාන වර්ග තුනෙන් ත්‍රිවර්ග දානෙන් ධර්ම දානේ තමයි මේ සිද්ධ කරන්නේ. එහෙමනම් ඒ ධර්ම දානමේ පින්කමේදී අපේක්ෂා කරන අරමුණ සාර්ථකත්වයට ඊටාම වැදගත් අරමුණක් අපි තබා ගත්තා. මා මුලින් ඒ කරුණ සිහිපත් කළා. කතං කතවේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මි. ලෝකේ කලගුණ සැලකීම කියන යුතුයකම සිද්ධ කරන පිරිස අඩුයි. ඒ අඩු පිරිස අතර මේ පින්නතුන් මේ මෑණියන් එවැගේ මේ පුතණුවරුන් එවැගේම සහෝදර ඥාතීන් මේ අය ඒ විශිෂ්ටත්වයට පත් වෙන පිරිසක් බවට පත් වෙනවා. මොකද අපි අපෙන් කවුරු හරි වෙන්ව ගියාට පස්සේ හත් දවස් තුන් මාසෙ අවුරුද්ද කියන ප්‍රධාන සම්දිස්ථාන උදී පින් අනුමෝදන් කරලා ඊට පස්සේ අපිට අවකාශ ලැබෙන ආකාරයට අනුව පින් කළා පින් අනුමෝදන් කිරීම කරනවා. ඒ හින්දා අපි මේ වෙලාවේදී මේ උතුම් ධර්ම දානමේ පින්කම අපිට ශ්‍රවණය කරන ධර්ම දේශනාව බෞද්ධයා ගුවන් විදුලිය තුලින් තව සුවහස පිරිසකට ශ්‍රවණය කරන ලබා දීමෙන් ශ්‍රේෂ්ඨතම පින්කම අර්ථාන්විත බවට පත් කර ගැනීම බොහොම වැදගත් කියන එක නැවත වරක් සිහිපත් කරන්නට ඕන. ඉතින් අපේ සදහවත් පින්වතුනි මම අද ධර්ම දේශනාවේ මාතෘකාව තබා ගත්තේ මජ්ක්‍ධිම නිකායේ රාජවග්ගයේ එන රට්ටපාල කියන සූත්‍රයේ හා සම්බන්ධ ගාථා ධර්මයක්. මේ ගාථා ධර්මයක් අරගෙන මම මේ ධර්ම දේශනාව මේ සදහැවතුන්ට පළ කරන්නට අදහස් කරන්නේ අපි ගොඩක් වෙලාවට දෙලොව දියුණුව සඳහා බුදුහාමුදුරෝ දේශනා කළ තියෙන ධර්මයේ අපි ආශ්‍රය කරනවා. දෙලව දියුණුවෙන් අපිට ගොඩාක් කාලවල ශ්‍රවණය කරන්න ලැබෙන දේශනාවන් වලදී මෙලව ජීවිතයේ සැනසෙල්ල සඳහා ව්‍යග්ගපජ්ජ සූත්‍රය, එවගේම සිගාලවාද සූත්‍රය, පරාභව සූත්‍රය, මහා මංගල සූත්‍රය ආදී සූත්‍ර දේශනාවන් ඇසුරු කරගෙන දහම් දේශනාවන් ශ්‍රවණය කරනවා. ඔය අතරින් බුදුහාමුදුරන්ගේ දේශනා බවට පත්වන්නේ ලෝකෝත්තර තත්ත්වයට පත්වීමනි. ඒට වැදගත් වන දහම් කරුණක් විවරණය කරලා දෙන්නට ලැබෙන එක මටත් කරගන්න තියෙන ලොකු පින්කමක්. එතකොට උතුම් ලෝතුරු දහමේ එන දහම් කරුණු සියල්ල අපි කරුණු කාරණා වශයෙන් 84,000ක් ධර්මස්කන්ධයක්. ඒ වුණත් අපි මෙතෙන්දී ශ්‍රවණය කරන දහම් කරුණු වලින් ඔබ තුල බුදුන් දහම් සංගුණ කියන ත්‍රිවිධ රත්නයේ පිළිබඳව යම් පැහැදීමක් ඇති කරන්නට පුළුවන් නම් එවගේම සෝවාන් මගට පිවිසීම සඳහා අනුග්‍රහයක් දක්වන්නට පුළුවන්කම තිබෙනවා නම් ඒ මාර්ගයේ ඔබට ළඟා කරගන්න හැකියාව ලැබෙනවා නම් එතන සිද්ධවන්නේ මහා කුසලයක්. අපි ගොඩක් වෙලාවට පින් කරන්න හරි කැමැති. ඒ අපිට කරන්න ලේසි නිසා. හැබැයි කුසල් කරනවා කියන එක ඒ තරම් පහසු දෙයක් නෙමෙයි. අකුසල් කියන දේ අපේ සිතුවිලි වලට නැගෙන්න හරි ලේසි. අකුසල පාප කර්ම කරන්නත් පහසුයි. දැන් බලන්න මම සඳහන් කළා පින් සහ කුසල් කියලයි අකුසල් සහ පාප කර්ම කියලයි. මේ හතර කාරණා අතර යම් වෙනසක් තියෙනවා. එය හරියට වෙන් කළ නොහැකි කාසියක දෙපැත්තක් වගේ. සමහර විට සමහර අය මේ පින හා කුසලයේ කියලා කියන්නේ එකක්ම කියලා විග්‍රහ කරන අවස්ථාවන් තියෙනවා. එවනාට පින කරන්න නම් කුසල සිතිවිලි ඇති වෙන්නට ඕනි. කුසල සිතිවිලි ඇති වුනේ නැත්නම් පින් කරන්න බෑ. කුසල කියලා කියන්නේ යහපත් කියන එකයි. අන් අයට පහළ නොවන දුර්ලභ සිතිවිලි කියන එකයි. ඒ කියන්නේ ඕනෑම අයෙකුට යහපත් සිතිවිලි පහළ වෙනවා වෙන්නට පුළුවන්. නමුත් මේ වගේ පින්කමක් කරන්න පහළවන්නා වූ සිතිවිලි පහළ වීම හරි අඩුයි. ඒ අපේ හිතවල ක්ලේශ ධර්මයන් තියෙන නිසා. එහෙනම් ක්ලේශයන් කියලා කියන්නේ අකුසල ධර්ම. ක්ලේශ තියෙන නිසා තමයි අපි පාප ධර්ම වල නිරත වෙන්නේ. එහෙනම් ඒ නික්ලේශී බවට පත් වෙන්නට කුසල සිත උපකාර කරනවා. ඒ කුසල සිත ඇති වෙනකොට අපි පින්කම් වලට යොමු වෙනවා.
එතකොට පින්කම් සහ පව්කම් කියලා කියන්නේ අපට යම් ඵලයක් ලැබෙන්නා වූ දෙයක්. යාදි සංවපති බීජං තාදි සංහරති ඵලං කල්යාණකාරී කල්යාණං පාපකාරී ච පාපකං බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ එහෙමයි. බීජ රෝපණය කළා අපි මේ බීජ වලට සාපේක්ෂව ඵලයක් අපේක්ෂා කරනවා. එහෙනම් කල්යාණකාරී කල්යාණ යහපත් වූ දෙයක් කළාට පස්සේ යහපත් ප්‍රතිඵල ලැබෙනවා. පාපකාරී ච පාපකං පාප ක්‍රියා සිද්ධ කළාට පස්සේ ඒවාට සාපේක්ෂව දුක් විපාකත් ලැබෙනවා. දැන් අපිට උදෙන්දි වඩා වැදගත් වෙන්නේ මොනවද? එහෙමනම් යහපත් දේවල් කරලා යහපත් ප්‍රතිඵල ඇති කර ගැනීම. එතකොට ඒ කල්යාණකාරී කල්යාණං යහපත් ප්‍රතිඵල කියලා ගන්නකොට දැන් පින් කළාට පස්සේ අපට දිව්‍ය ලෝක සම්පත් ලැබෙනවා, මනුෂ්‍ය ලෝක සම්පත් ලැබෙනවා. සමස්තයක් විදිහට කිව්වාම ලෞකික වශයෙන් ඉහළ සැප සම්පත් අපට ලැබෙනවා. මේ ලෞකික සැප සම්පත් බලාපොරොත්තුෙන් අපි නිරන්තරයෙන් පින් දහම් කරනවා නම් ඒක බුදුහාමුදුරන්ගේ ධර්මයට තරමක් පටහැනි ක්‍රියාවක් වෙන්නත් පුළුවන්. පින් කරන එක හොඳ නෑ කියලා කියන්න හදනව නේ මම්මි. පින් කිරීමත් එක්ක අපට ඒකේ ප්‍රතිඵල ලැබෙනවා නම් ප්‍රතිඵල ලැබෙන්නට අපි නැවත නැවත උත්පත්ති වෙන්නට ඕනේ. උත්පත්ති ලැබන්නට ඕනේ. එතකොට පිනට අදාළ විපාක දිව්‍ය ලෝකයට ගියත්, මනුෂ්‍ය ලෝකයට ගියත්, වෙනත් ලෝකයකට ගියත් අපට ආයු වර්ණ සැප බල ප්‍රඥා කියන මෙන්න මේ පංච බල සම්පත්තියක් වර්ධනය වෙන්නේ පින බලපාන්නේ. දැන් ඒ සැප විඳින්න විඳින්න අපේ හිතවල කෙලෙස් නැති වෙනවද? ඇති වෙනවද? අපි කවුරුවත් ඒ විඳින සැප අතහරින්න කැමති නැහෙනේ. අපි ඒ සැප අඩු වෙනකොට නැවත නැවත සැප ප්‍රාර්ථනා කරනවා. ඒ සැප සම්පත් හොයාගෙන යනවා. එහෙනම් ඒ වාට ඇතිවන්නා වූ ගිජුභාවය නැත්තම් ඇල්ම නිසා ඔතන තමයි තණ්හාව කියන මූල ධර්මයේ තියෙන්නේ. ඒ තණ්හාව කියන එක ටික ටික තව තව වැඩි වෙනකොට අපි ඉගෙනගෙන උපාදානිය කියලා. උපාදානිය කොයි වගේද කියලා නිකන් උදාහරණයක් මම සඳහන් කළොත් එහෙම දැන් මේ ධර්මදේශනාව අසන අපේ මේ ශ්‍රාවක පින්නතුන් අතරම දෙමාපියවරු ඉන්නවන පුංචි දරුවොත් එක්ක ඒ ඔබේ දරුවාට ඔබේ හිත තුල කොයි වගේ බැඳීමක් තියෙනවද? උදෑසන ගෙයින් නික්මිලා යනව රස්සාවට වෙන්න පුළුවන්, තමන්ගේ කාර් එකට වෙන්න පුළුවන්. ඒ ගිහිල්ලා එදා දවසේ එන්න බැරි වෙනවා නම් ඒ එන්න බැරි වෙනකොට කුමන හෝ ආකාරයේ gedara දැනුවත් කරනවා. gedara දැනුවත් කරන විතරක් නෙමෙයි ඒ එන්න බැරි වෙනකොට එක පාට මතක් වෙන්නේ තමන්ගේ දරුවෝ ටික ගැනනේ. එක්ක තමන්ගේ දරුවා නැත්තම් තව දරුවෝ දෙන්නේ තුන් දෙනෙක් ඉන්න දරුවෝ ටික ගැන තමයි මතක් වෙන්නේ. එතකොට ඒ මතක් වෙන්නේ හේතුව මොකද? අර මව හෝ පියා දරුවා සමග තිබෙන්නා වූ අවියෝජනීය බැඳීම, වෙන් කළ නොහැකි බැඳීම නිසා. ඒ අන්න ඔය වගේ තමයි උපාදානය කියන එක, එහෙම නැත්නම් තණ්හාව කියන එකට අපට පෙන්වන්න පුළුවන් හොඳම උදාහරණය. ඒ කියන්නේ ආශාවක් ඇති වෙනවා, ඒ ආශාව සංසිඳවා ගැනීමට ක්‍රියාකාරකමක යෙදෙනවා, ඊට පස්සේ ඒකෙන් වින්දනයක් ලබනවා, ලබන වින්දනේ අපේ හිත තුළ පැලපදියම් කරගන්නවා. තවත් විදියකට කිව්වොත් ඉතින් එතකොට එහෙමනම් ඒ සැප සම්පත් විඳින්න විඳින්නට අපි ලෝකෙට ඇලෙනවා මිස ලෝකෙන් ඉවත් වෙලා යන තැනට පත්වන්නේ නැහැ. එහෙනම් බුදුහාමුදුර අපිට නිවන් දැකීමට අත්හල යුතු තණ්හාවන් ගැන කියනකොට උන්වහන්සේ පෙන්වා දුන්නා කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන මේ තණ්හා ත්‍රිවර්ගයේම නැති වෙන්නට ඕනේ කියලා. පස්කම් සැප විඳිනවා නම් ඒවාට ඇති කරගන්න ආශාව නැති කරන්න කිව්වා. විඳින පස්කම් සැප නැවත ඊළඟ භවයේදී ප්‍රාර්ථනා කරනවා නම් ඒකට කියන භව තණ්හාව කියලා. ඒ භව තණ්හාව නැති කරන්න කිව්වා. ඊළඟට මතු භවයකුත් නැහැ, පෙර භවයකුත් නැහැ, මේ භවයේ පමණයි තියෙන්නේ කියලා හිතාගෙන මේ භවයේදී උපරිම වශයෙන් සැප සම්පත් විඳලා හොඳින් හෝ නරකින් ජීවත් වෙන්න උත්සාහ කරනවා නම් ඒකට කියන විභව තණ්හා කියලා. ඒකත් දුරු කරන්නට කියලා කිව්වා. එතන බුදුහාමුදුරන්ගේ දේශනාව තුළ තියෙන්නේ විමුක්තිය ලැබීම මිස විමුක්තියෙන් පලා යාම නොවේ. ඒ හින්දා අපි පින් කරමින් පින් කරන එක හොඳයි. ඒ මේ භවයේදී අපි යම් මාර්ගඵලයකට පත් වෙලා සසු මාර්ගඵල ඇති කර ගැනීම සඳහා ඊළඟ භවයේ යහපත් මනුෂ ජීවිතයක්ම ප්‍රාර්ථනා කරනවා නම් ඒ මිනිස් ජීවිතය ඇති කර ගන්න අපිට බලය විදියට පිහිට වෙන්නේ පින් කියන බලය.
එහෙනම් පින් බලයෙන් මනුෂ්‍ය ජීවිතේ ලැබනවා ලැබූ මනුෂ්‍ය ජීවිතේ ප්‍රතිඵලයේ විදියට පෙර භවයේදී අපි යම් තරමක් අපේ විඥාන ශක්තිය අවදි කරගනිමින් ශක්තිමත් කරගනිමින් සෝවාන් සකෘදාගාමි වගේ මාර්ගඵල වලට අපේ හිත සංවර්ධනය කළා නම් මේ භවයේදී අනිත් මාර්ගඵල හා සම්බන්ධ කරගෙන ජීවිතේ දිනන්න පුළුවන් මාර්ගයට යොමුවන්ට හැකියාව තියෙනවා බලන්න එතකොට තියෙන වෙනස එහෙනම් ඒ පින කියන එක තැන්පත් වන ආකාරය අනුව භවයකුත් භවයට සාපේක්ෂව කුසල් සංවර්ධනය කරන්න පුළුවන් හැකියාවකුත් ඇති කරගන්නට කුසල් වැඩිම සහ පින් වැඩිම කියන මේ කාරණා දෙකම බලපානවා ඒ නිසා කුසල් කරලා ඉවර වෙලා අපට පුළුවන් නම් සංසාරයේ දිනන්න ඒ කියන්නේ නිවනටපත් වෙන්න අපි ආයේ කවදාවත් මේ සසරට එන්නේ නැහැ නමුත් පින් කරලා අපි යහපත් භවයක් ප්‍රාර්ථනා කළොත් ඒ පිනට අදාළව ඊළඟ භවයේ ලබනවා හැබැයි ඒ භවයට අදාළ පින් ශක්තිය අවසන් වුණාට පස්සේ නැවත පින් රැස් කරලා තිබුණොත් තව යහපත් තැනකට යයි එහෙම නැත්නම් වෙනත් ආකාරයේ කර්ම බලවේගයකින් අයහපත් තැනකට හෝ කොතනකට හරි අපට ජීවියක් සඳහා යන්නට සිද්ධ වෙනවා එහෙනම් බුදුහාමුදුරන්ගේ දේශනාවන් වල එන ආකාරයට නිබ්බාණං පරමං සුඛං පරම සැපත වූ නිවනට යොමුවන්නට නම් කුසල් කිනේව වඩන්නට තමයි මඟ පෙන්වා දීලා තියෙන්නේ. ඒ නිසා අපි සදහැවතුනි මේ රට්ටපාල සූත්‍රය හා සම්බන්ධ කරගන්නේ මම මේ ධර්ම දේශනාව අපේ ජීවිතයේ තිබෙන්නා වූ ස්වභාවය ධර්මානුකූල වශයෙන් දකින්නට පුළුවන් නම් වැදගත් කියන එක පෙන්වා දෙන්නටයි. මේ රට්ටපාල කියලා කියන්නේ මහරහතන් වහන්සේ නමක්. හැබැයි රට්ටපාල මහරහතන් වහන්සේ භික්ෂුවක් බවට පත්වෙන්නට පෙර ආතුව සිටු පුත්‍රයෙක් මේ සිටුවරයාට තිබුණා ඒ කියන්නේ මේ රට්ටපාල තරුණයාගේ පියාට තිබුණා කහවණු වලින් විශාල ධනයක් එතකොට 80 කෝටියක් පමණ ධනයක් කියලායි කියන්නේ මේ තරම් ධනයක් තිබුණා වූ මේ සිටුතුමා මේ සියල්ලම රැස් කරේ සිටුමාලිගාවන් ඉදි කරේ තමන්ගේ එකම පුතා වෙනුවෙන් රට්ටපාල පුතණුවන් වෙනුවෙන් එතකොට මේ රට්ටපාල පුතණුවන් ජීවත් වුනේ කුරු ජනපදයේ චුල්ලකොට්ටිත කියන ගමේ බුදුරජාණන් වහන්සේ එක වරක් කුරු රටට වඩිනවා කුරු කියන දේශයට වැඩම කරලා දහම් දේශනා කරන විට මේ රට්ටපාල තරුණයා සහ ඔහුගේ යහළුවන් කණ්ඩායමක් ගිහිලා මේ බුදුහාඳුරගේ ධර්ම දේශනාව ශ්‍රවණය කරනවා ධර්මදේශනාව අහගෙන ඉඳලා දැන් මේ රට්ටපාල තරුණයා කල්පනා කරනවා අනේ කොයිතරම් මිහිරි ධර්මදේශනාවක්ද කොයිතරම් අපේ ජීවිතයේ යහපත් බව පෙන්වලා දෙන දේශනයක්ද පුළුවන්කම තිබුණා නම් මටත් මුන්නවහන්සේගේ ශ්‍රාවකෙක් බවට පත් වෙන්න කියලා හැඟීමක් ඇවිල්ලා අර තරුණයා බුදුහාමුදුරන්ගේ ධර්මදේශනාව අවසන් වනතුරු ඉඳලා බුදුන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා ස්වාමීනි මම කැමති මේ ආර්ය ශාසනයේ ශ්‍රාවකෙක් බවට පත් වෙන්න. ඔබ වහන්සේට පුළුවන් ද මාව පැවිදි කරවන්න කියලා අහනවා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ මෙසීමක් කරනවා. ඔබේ හිතේ කැමැත්ත තිබුණට දරුවා ඔබ දෙමාපියන්ගේ අනුමැතිය අරගෙනද මෙතනට ආවේ කියලා. කවදාවත් බුදුන් වහන්සේ දෙමාපිය අවනතභාවයේ නැතුව දරුවෙක් පැවිදි කරේ නැහැ. එහෙම කළා නම් කරේ රාහුල කුමාරයාව පමණයි. රාහුල කුමාරයා පැවිදි කළාට පස්සේ සුද්ධෝදන රජතුමාට බොහොම කේන්ති ගියා. මහලු සුද්ධෝදන රජතුමා බුදුහාඳු ළඟට ඇවිල්ලා කියනවා ඔබ වහන්සේ අපේ ගෙදරින් ගියාට පස්සේ මම හිත හදාගත්ත නන්ද කුමාරයා රාහුල කුමාරයා ඉන්නවා කියලා. ඊට පස්සේ නන්ද කුමාරයාව අරගෙන ගිහලා පැවිදි කළාට පස්සේ අපි හිත හදාගත්ත පුංචි දරුවා ඉන්නව නේද කියලා. දැන් මේ පුංචි දරුවා අරගෙන ඇවිල්ලා පැවිදි කරාට පස්සේ දෙමාපියන් විදිහට වැඩිහිටියන් විදිහට අපි කොහොමද හිතේ සැනසෙල්ලෙන් ගෙදරක ඉන්නේ ඔය කරන දේ ඒ තරම් යහපත් දෙයක් නෙමේ මීට පස්සේ දෙමාපිය අවසරයකින් තොරව පුංචි දරුවෙක් පැවිදි කරන්න එපා කියලා ඉල්ලා සිටියා බුදුහාඳුරික අනුමත කළා ඒ නිසා තමයි අර තරුණයෙක් බවට පත් වුණා රට්ටපාල තරුණයාට බුදුන් වහන්සේ දේශනා කරේ ඔබ ගිහිලා දෙමාපියන්ගේ අවසරය අරගෙන ඉන්න කියලා රට්ටපාල පුතා හිතනවා අම්මා තාත්තා දෙන්නම් මට මහණ වෙන්න අවසරය දෙයි කියලා. ගෙදරට ගිහිල්ලා මම ධර්ම දේශනාවක් ශ්‍රවණය කළා. මට සංසාරයේ යථා තත්ත්වය අවබෝධ වුණා. මං කැමති නෑ ගෙදර ඉන්න. මට මහණ වෙන්න අවසර දෙන්න කිව්වා. සිටුතුමා වෙලාවේ බොහොම උරණ වුණා. මෙච්චර කල් දුක් විඳලා මේ මාලිගාව ගොඩ නැගුවේ
මෙච්චර කල් වෙහෙස වෙලා මේ 80 කෝටියක් ධනේ රැස් කරේ අපිට නෙමෙයි ඔබ වෙනුවෙන් මේ ඔබ වෙනුවෙන් රැස් කළා වූ ධනේ වස්තුව පරිහරණය කළ යුත්තේ ඔබයි ඒ නිසා සිටු මාලිගාවෙන් නික්ම යන්නටත් එපා පැවිදි වෙන්න අවසර ඉල්ලන්නත් එපා අපි ඔබට පැවිදි වෙන්න අවසර දෙන්නේ නැහැ කිව්වා රට්ටපාල තරුණයාගේ හිත බොහොම කලකිරුණා ඔහු කිව්වා මට මේ සිටු මාලිගාත් එපා 80 කෝටිය තියා කුමන ධනයක්වත් මට එපා මට සසුනටම ඇතුල් වෙන්නට අවශ්‍යයි බුද්ධ ශාසනයට ඇතුල් වෙන්නට අවශ්‍යයි ඒ අවසරය දෙන්න කිව්වා පියාත් මමත් කිව්වා බෑ අපි අවසර දෙන්නේ නැහැ කියලා මේ පුතා මොකද කරේ අවසර දෙන්නේ නැත්නම් මම මැරුණත් මේ වස්තු සම්පත් පරිහරණය කරන්නෙත් නැහැ මම කිසි දෙයක් ආහාර පාන්ට ගන්නෙත් නැහැ කියලා එහෙම්මම සිටු මාලිගාවේ ප්‍රධාන ශාලාවේ බිම වැතිරගත්තා බිම වැතිරිලා මේ අම්මයි තාත්තයි හිතනවා ওই හිතේ කේන්තියටනේ ওই විදිහට වෙන්න ඇති තව ටිකකින් හරියයි කියලා බලාගෙන හිටියා එදා දවසේ බලා හිටියා හරියන්නෙත් නැහැ වතුර උගුරක්වත් බොන්නේ නැහැ පහුවදා බැලුවා ඒ හරියන්නෙත් නැහැ දැන් මේ අම්මට තාත්තට හිත ලොකු බයක් ආවා පුතා निराහාරවම මැරිලා යයි බේර ගන්නට ඕනි පැහැදිලි කළා කරුණු අවබෝධ වෙන්නේ නැහැ ඊට පස්සේ ගිල යහලුවන්ට කියනවා ඔබේ යහලුවා මගේ අපේ පුත්‍රයා ආහාර ගන්නේ නැතුව මැරෙන්න හදනවා මහාන වෙන්න යන්න දෙන්නේ නැහැ කියලා ඒ නිසා ගිහිල්ලා ඒ අපේ පුතාව බේරලා දෙන්න පුතරුණුනේ කියලා අර යහලුවන්ට ඒ සිටු පුත්‍රයාගේ දෙමාපියන් සඳහන් කරනවා යහලුවොත් ගිහිල්ලා උත්සාහ කළ බැලුවා හරියන්නේ නැහැ ඊට පස්සේ මොකද වෙන්නේ අර දෙමාපියෝ දෙන්න එහෙනම් ඔබ කැමති තීරණයක් ගන්න අපිට බෑ ඔබේ ජීවිතේ නැති වෙනව බලා ඉන්න කිව්වා ආ දවස් දෙකක් විතර निराහාරව ඉඳලා මලානිකත්වයට පත් වුණ අර සිටු පුත්‍රයාට අමුතුම ජවයක් ආවා එක්වරම නැගිට්ටා දෙමාපියන්ට වැන්දා මට පැවිදි වෙන්න අවසර දුන්නාට බොහොම පින් සිද්ධ වෙනවා කියලා ආශිර්වාද කළා ඉක්මනින්ම ගියා බුදුහාමුදුරුව හොයාගෙන බුදුන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා ස්වාමීනි මම අනුමැතිය අරගෙන ආවේ දැන් මට මහණ උපසම්පදාව දෙන්න ඊට පස්සේ බුදුන් වහන්සේ මේ රට්ටපාල තරුණයාව භික්ෂුවක් බවට පත් කළා පැවිදි කරා පැවිදි කරලා බොහොම කෙටි කාලයක් තුලදී මේ පුතා එහෙම නැත්නම් මේ රට්ටපාල කියන තරුණයා භික්ෂුවක් බවට පත් වුණානේ ඒ රට්ටපාල භික්ෂුන් වහන්සේ රහතන් වහන්සේ නම බවට පත් වෙනවා බුදුරජාන් වහන්සේ දැන් මේ රට්ටපාල රහතන් වහන්සේගේ සිතසා සිතවිලි ගැන හොඳින් දන්න නිසා උන්වහන්සේ හිතුවා ඒ දෙමාපියන්ටත් ඒ වගේම මේ ප්‍රදේශයේ මොහුගේ යහළුවන්ටත් මේ ධර්මයේ දේශනා කරන්න ධර්ම දූතෙක් විදිහට මුනුහන්සේ යවන්නට පුළුවන්. ඒ නිසා බුදුන් වහන්සේ රට්ටපාල රහතන් වහන්සේ ළඟට ගිහිල්ලා අහනවා ඔබ කැමතිද මව්ගමට වැඩම කරලා එන්න. ඊට පස්සේ රට්ටපාල රහතන් වහන්සේත් කියනවා ස්වාමීනි අවසර දෙනවා නම් මම යන්න කැමතියි. හොඳයි. ඔබ එනම් ගිහිල්ලා ඔබ උගත් ධර්මයක් තිබෙනවා නම් එයත් ඒ ප්‍රදේශය ඇයට කියා දීලා ආපහු වැඩම කරන්න කියලා බුදුන් වහන්සේ තනිවම ඒ රහතන් වහන්සේට යන්න දුන්නේ නැහැ. තවත් රහතන් වහන්සලා කීප නමක් සමග අර කුරු රට තුල්ලකොට්ටිත කියන ප්‍රදේශයට වැඩම කරවන්නට අවසර ලබා දෙනවා. දැන් ඒ රට්ටපාල රහතන් වහන්සේ දැන් ඒ කෝරව්‍ය කියන කුරු ජනපදයේ කෝරව්‍ය කියන රජ සභාවට අයිති උද්‍යානයක් තියෙනවා. මේ උද්‍යානෙට ගිහිල්ලා එදා රාත්‍රියේ ගත කරලා පහුවදා පින්ඩපාති වඩින්න තීරණය කරනවා. දැන් ආවේ අම්මයි තාත්තයි බලන්නනේ. දැන් පැවිදි වුණත් අපි අපේ දෙමාපියන් එක්ක බැඳීමක් තියෙනවා. රහතන් වහන්සේ නමක් බවට පත් වුණාට රට්ටපාල රහතන් වහන්සේ බැඳීමෙන් අම්මා තාත්තා බලන්න ගියා නෙමේ මම උගත් ධර්මයේ මගේ දෙමාපියන්ටත් කියා දීලා ඒ අයවත් විමුක්තිය ළඟා කරන්න ඕන කියන හැඟීම ඇති කරගෙන දැන් සිටු මාලිගාට වඩින්න තීරණය කරන ඉස්සෙල්ලාම පින්ඩපාතයට. දැන් රට්ටපාල රහතන් වහන්සේ උදෙන්ම පින්ඩපාතයට සිටු මාලිගාවට වැඩම කළා. වැඩම කරනකොට සිටු මාලිගාට පිවිසුම් දොරටුවට ගිහිල්ලා මාලිගාවේ ඒ මාර්ගයේ එනවත් එක්කම සිටු තුමා දකින්න භික්ෂුවක් එනවා. ලොකු කේන්තියක් ගියා. පුතා කියලා දන්නේ නැහැ. දුර සිටම කෑ ගහලා කිව්වා අපේ පුතාව පැහැරගෙන ගියත් ඔය වගේ එකෙක් තමයි එන්නේපා මේ පැත්තට කෑම කිසිවක් දෙන්නේ නැහැ කිව්වා. රට්ටපාල රහතන් වහන්සේ ආයි කිව්වේ නැහැ මම තමයි ඒ ගිය පුතා මම මේ මාලිගාවේ හිටිය ඔබේ දරුවා කියලා කියන්නේ ගියේ නැහැ.
අර පියාගේ බොහොම සැරපරුෂ කතාව අහලා එහෙම සාන්තව ආපස්සට හැරිලා උන්වහන්සේ සිටුමාලිගාර එන මාර්ගයෙන් පිට වෙලා ආයි පින්ඩපාතේ හැසිරෙනවා ඊළඟට උන්වහන්සේ පින්ඩපාතේට වඩින්නේ සිටුමාලිගාවේ සේවය කරන දාසියකගේ නිවසට මේ දාසියගේ නිවසට යනකොට එදා ඒ දාසිය ඊට පෙර රාත්‍රියේදී ආහාරයට සකස් කරලා තිබුණලු යව හාල් වලින් කොමු පිට්ටු කියලා ආහාරයක් පිට්ටු වර්ගයක් ඒක බොහොම වියලි ආහාරයක් කියලායි කියන්නේ එය සකස් කළ අවස්ථාවේදීම උණුවෙන් අනුභව කරන්නට අවශ්‍යයි එහෙම නැතුණු පසු ආහාරයට ගන්න බෑ කටුක නිසා අර බුදුන් වහන්සේ වස්තුන් මාසයක් යව හාල් වලින් යපුනායි කියලා කියන්නේ එතකොට ඒ වගේ ධාන්‍ය වර්ගයෙන් හදපු පිට්ටු තමයි මේ ඉතින් දාසිය ආහාරට ගත නොහැකි කොමු පිට්ටු ටික දැන් විසි කරන්න සූදානම් වෙනවා රට්ටපාල රහතන් වහන්සේ දාසියගේ නිවස ආසන්නට වැඩම කරලා මේ පින්ඩපාති ලබා ගන්න ඉන්නකොට අර දාසිය විසි කරන්න යන පිට්ටු ටික දිහා දැකලා උන්වහන්සේ කියනවා නැගණිය ඔබ ඔය ආහාර ටික විසි කරන්න නේද හදන්නේ මේ පාත්‍රයට පිළිගැන්නුවා නම් මට දානෙට ගන්න පුළුවන් කිව්වා දාසිය කියනවා ස්වාමීන් වහන්ස මේ දානෙකට ගන්න පුළුවන් ආහාරයක් නෙමෙයි මේ අපි ඊයේ රාත්‍රියේදී අනුභව කරලා ඉතුරු වෙච්ච ජවහාලින් තනුව කොමු පිට්ටු මේක කෑමට ගන්න පුළුවන් දෙයක් නෙමෙයි කිව්වා කමක් නැ ඔබ කැමති නම් මේ පාත්‍රයට පිළිගන්වන්න කිව්වා ඊට පස්සේ අර දාසියට ලොකු හිතට සැනසෙල්ලකුත් ආවා අනේ මේ භික්ෂුන් වහන්සේ මේ තරම් ආයාචනය කරනවා නම් මම මේ දානි ටිකක් විදිහ පිළිගන්නන්න ඕන කියලා මොකද කරේ අර පිට්ටු ටික අරගෙන ගිහිල්ලා අර රට්ටපාල රහතන් වහන්සේ පාත්‍රයට පිළිගන්නනෝ හෙමින්සරේ පිළිගන්වන ගමන් අර දාසිය මේ හාමුදුරන්ගේ අතේ ඇඟිලි ටික දිහා මුහුණ දිහා දෙපය දිහා හොඳට විපරම් කරලා බැලුවා පුංචි කාලේ ඉඳලා දන්න කෙනෙක් නේ එතකොට දැකලා පුරුදුයි හඬත් ඒ වගේම පුරුදුයි මේ දාසියට එක පාටම සිහියට ආවා මේ තමයි අපේ සිටුතුමාගේ පුත්‍රයා පැවිදි වෙලා ඇවිල්ලා ඉන්නේ හිතර ලොකු සැනසෙල්ලක් සතුටක් ආවා හැබැයි ඒක පළ කරේ නෑ දානි ටික පිළිගන්නලා ඉක්මනින්ම දුවගෙන ගියා සිටු මාලිගාවට ගිහිල්ලා සිටු දේවියට කියනවා සිටු දේවින් වහන්ස ඔබතුමියගේ පුතා ගෙදරාව දැක්කද කියලා අහනවා අනේ කොහෙද ඉන්නේ මම දැක්කේ නෑනේ කොයි වෙලාවද ආවේ කියලා අහනවා ඊට පස්සේ දැන් ඔබගේ ගෙදරට පුතා ඇවිල්ලා ගිහිල්ලා තියෙනවා අපේ ගෙදරට ආවා මම විසිකරන්න ගිය පිට්ටු ටිකක් තිබුණා පුතාගේ පාත්‍රයට පිළිගැන්නුවා ඔය කියන්නේ ඇත්තක්ද කියලා අහනවා ඇත්ත තමයි හොඳයි එහෙනම් ගිහිලා සිටු තුමාට කියන්න සිටු පියාට කියන්න ඔබ කියන්නේ සත්‍යයක් බවට පත් වුණොත් ඔබ අද සිට දාස භවෙන් නිදහස් වෙනවා මේ වස්තුවට හිමිකම් කියයි කියනවා දැන් එතකොට අර දාසියට හරි සතුටුයි සිටු තුමා හොයාගෙන ගිහිල්ලා මේ රහතන් වහන්සේ ගැන සිටු තුමාට කියනවා සිටු තුමාට කනසල්ලක් ඇති වෙනවා මට මගේ පුතාව අඳුර ගන්න බැරි වුණා සිටුමාලිගාවට ආවා මම එළවගෙන තියෙන මගේ පුතා නේද කියලා කනගාටුකුත් ඇති වෙලා ආපහු හොයාගෙන යනවා යනකොට මේ සිටුතුමාට දකින්න ලැබෙනවා රට්ටපාල රහතන් වහන්සේ ගහක් මුල වැඩ ඉඳගෙන අර පිට්ටු ටික ආහාර විදිහට වළඳනවා ළඟට ගියා ගිහිල්ලා සිටුතුමා අහනවා මොකද්ද ඔය කරන වැඩේ ඇයි ඔය අච්චර ගෙදර කන්න බොන්න හොඳට තියෙද්දි අපේ මාලිගාවේ වැඩ කරන දාසියෙක්ගෙන් මේ පිටු ටිකක් අරගෙන වළඳන්නේ යන් ගෙදර ගිහිල්ලා ඕන තරම් හිතේ හැටිය වළඳන්න පුළුවන් කියලා සිටුතුමා බොහොම වේදනාකාරීව තමන්ගේ පුතා කියලා දන්නවා නමුත් රහතන් වහන්සේනි රහතන් වහන්සේට ඇවිලිටි කළා එතකොට රට්ටපාල රහතන් වහන්සේ කියනවා සිටුතුමනි මම පින්ඩපාතේට ඔබගේ නිවසට ඉස්සෙල්ලාම ආවා ඔබතුමා මාව පළවා හැරියනි මම ඉතින් ඊට පස්සේ තවත් තැනකට ගිහිල්ලා ලබා ගත්ත දාණය අදට මට මේ වේල ඇති ආයෙ මට දාණය අවශ්‍ය කරන්නේ නැහැ ඔබතුමා කැමති නම් මම හෙට දවල් පින්ඩපාතේ වඩිනවා ඔබේ මාලිගාවට එහෙනම් අද එන්න බැයි නම් හෙට එන්න කියලා ආරාධනාව කරලා සිටුතුමා ගියා සිටුතුමා යන ගමන් අර රට්ටපාල රහතන් වහන්සේගේ ගිහි කල යහළුවන්ටයි යෙහෙලියන්ටයි එවගේම ඒ ප්‍රදේශයේ ඉන්න සිටු පවුල්වල ලසන කුමාරිකාවන්ටයි ආරාධනාවක් කරනවා හෙට අපේ පුතා අපේ මාලිගාවට වඩිනවා ඔය කොම එන්නට ඕනි ලස්සනට ඇඳුම් ඇඳගෙන
ඉතා අලංකාරවත් ඉදේ පැමිණෙන්නට ඕනි මම ඔබලා හැම දිනාටම දබල් ආහාර සකස් කරනවා කිව්වා ඊට පස්සේ ඒ ආරාධනාව කරලා සිටු මාලිගාවට ගිහිල්ලා සිටු දේවියතුළු කණ්ඩායමට නියම කරනවා හෙට දහවල් හොඳට රසට ආහාර මේසය සකස් කරන්න ඕනේ කියලා දැන් උන දවස ගෙවි ගියා පහවදා රට්ටපාල රහතන් වහන්සේ සිටු මාලිගාවට වඩිනවා පින්නපාතේට පින්නපාතේට එනකොට අර පෙර දවසේ ආරාධනා කරපු සිටු පුත්‍රයෝ ටිකයි සිටු කුමාරිකාවෝ ටිකයි ඉතාම අලංකාරවත් ඇඳුම් ඇඳගෙන ආභරණ පැළඳගෙන එක එක සුවඳ වර්ග ගල්වාගෙන සිටු මාලිගාවට ඇවිල්ලා ඉන්නවා ඒගොල්ලන්ට කල්ැතු කියලා තිබ්බා අපේ පුතා ගෙදරට ආවෙන් පස්සේ ආයේ එයාට යන්න බැරි වෙන්න වැඩ කරන එක ඔයාලට බාරයි ඒ නිසා තමයි අර ලස්සන්ට ඇඳගෙන ඉන්න සිටු කුමාරිකාවන්ට දැන් රට්ටපාල රහතන් වහන්සේ සිටු මාලිගාට වැඩම කරනකොට අර යහලු යෙහෙලු ඔක්කොම උසුළු විසුළු කරන්න පටන් ගත්තා ඊට පස්සේ රහතන් වහන්සේ නමක් ඉදින් නෙමෙයි පිළිගත්තේ යහලුවෙක් විදියට පිළි අරගෙන ඉතාම සතුටු සාමිචී යෙදෙන්නට කතා කරනවා සැප සම්පත් වල තිබෙන ආඩ්‍ය බව පෙන්නනවා අලංකාරවත් අර ඇඳුම් ඇඳගත් මෝස්තර නිරූපණ දාගත් සිටු කුමාරිකාව ටික බොහොම සෙනෙහි බරසිතින් යුක්ත රහතන් වහන්සේ ළඟට ඇවිල්ලා එක එක විදියට ඉඟි ඉඟි බිඟි පානවා නමුත් රහතන් වහන්සේ ඒ කිසිවකට යටත් වුණේ නැහැ ඊට පස්සේ අර සිටු පුත්‍රයෝ ටිකයි සිටු දීනි වරුණුයි ඇයි ඔබ ඔච්චර කලකිරලා ඉන්නේ ජීවිතය ගැන බලන්න අපි ඉන්න සතුට බලන්න අපේ තියෙන අලංකාරයේ ලස්සන ඉතින් මේ ලස්සන අලංකාරය ඔබටත් තියෙනවනේ දැන් මේ වෙලාවේදී රට්ටපාල රහතන් වහන්සේ බොහොම ලස්සන උත්තරයක් දුන්නා ඒ දීපු උත්තර රට්ටපාල සූත්‍රයේ සඳහන් කරන්නේ මෙන්න මේ වගේ පස්ස චිත්ත කතම් බිම්බං අරුකායන් සමුසිතං ආතුරම් බහු සංකප්පං යස්සනත්ති දුහන්තිති ඊළඟට පස්සචිත්ත කතං රූපං මනිනා කුණ්ඩලේනච අට්ටිත්තේන ඕනද්ධං සහවත්තේ හිසෝබති මොකද්ද මේ සඳහන් කරේ ඔබලා ওই ලස්සනයි කියලා මට පෙන්නන ওই ශරීරෙ නිමිනි පෙන්නන්නේ ඔබලා අද ඇඳගත් ඇඳුම් ටික ඔබලාගේ ශරීරය ආලේප කරලා තින ආලේපන ඔබලා පැලඳගෙන ඉන්න ආභරණ නිකමට හිතලා බලන්න ඔය ආභරණ ටික ඔබේ ශරීරයේ තබාගෙන ආභරණ වලට ගැළපෙන ආකාරයේ ඇඳුම්නේ ඇඳලා ඉන්නේ. ඔය ඇඳුම් වෙනුවට වෙනත් ඇඳුම් ඇඳගත්තොත් ඔබලාගේ ලස්සන තියෙයිද? එහෙම නැත්නම් ඔය ලස්සන ඇඳුම් ටික ඔය දිර්ම තියාගෙන ඔය ශරීරයේ පැලඳලා තියෙන සියලු මැණික් සහිත රන් ආභරණ ටික ඉවත් කරන් ඔබලාගේ ලස්සන තියෙයිද? ඔබලා ඔය මට පේන්න ලස්සනට ඇස් පාට කරලා, ඇහි බැමි පාට කරලා, මුව පාට කරලා විවිධ වර්ණ ගන්වාගෙන ඉන්නවා. ඔය වර්ණ ටික හොදලා දාන්න ඔබලාගේ ඔය ඇඳුමටයි ආභරණටයි ගැළපෙන විදිහට ඔබලාගේ ඔබේ ඔය සිරුර තියෙනවද මේ විදිහට ගලපමින් අපි අනුන් වෙනුවෙන් පෙනී ඉන්න જાතියක් එහෙම නැත්නම් අන් අයගේ සිත සන්තර්පණය කරන්න තමයි ඔබ ඔය සැරසී සිටින්නේ එහෙනම් ඔබේ ශරීරයේ තිබෙන ස්වභාවය ගැන ඔබ නොදන්නවාද එතකොට ඒ දන්න නිසා තමයි අන්න අයගේ නෙත පැහැර ගන්නා විදියට සිත පැහැර ගන්නා විදියට ඔබ ඔය සැරසිලා ඉන්නේ. එහෙනම් ඔය තියෙන ආලේපන ලස්සන ඇඳුම් ආයත්තම් වටිනා ආභරණ මේ සියල්ල ඉවත් කළ විට ඔබලාගේ ශරීර ඔය ඔක්කොගෙම එකයි. ඔය ඔක්කොගෙම තිබෙන්නේ ජරාව ව්‍යාධිය අවසානයේ මරණය. ඒ වගේම විදර්ශනාවෙන් දකින්න තියෙන දෙතිස් කුණප කොටස් එනිසා ඔබ සැපයි කිව්වට ප්‍රණීතයි කිව්වට වින්දනීයයි කිව්වට ඕවා අපිට අහිමි වෙනවා එක්තරා කාල සීමාවකදී එනිසා අපට යම් යම් තැන්වලට දායාද කාතස්ස ධනං හරಂತಿ අපට පුළුවන් දායාද වශයෙන් ওই ධනෙ අරගෙන යන්න හැබැයි අපේ ජීවිතය අරන් යන්නේ මොනවද කර්මය කියන එක සත්වෝ පනගච්ඡති එන කම්මං මරණයෙන් පස්සේ ඔය එකක්වත් ආභරණ එන්නෙත් නැහැ ඇඳුම් එන්නෙත් නැහැ සුවඳ වර්ග එන්නෙත් නැහැ සැප සම්පත් එන්නෙත් නැහැ අරගෙන යන්න තියෙන කර්මය විතරයි නමේ නමීය මානං ධන මන්වේති කිංචි කිසිම ධනයක් අපට අරන් යන්නට බෑ ඒ හින්දා අපි මේ ලෝකේ ජීවිතේ රැවටිලා ඉන්නේ ඔබත් එහෙමයි මගේ මේ දෙමාපියන් වන මේ සිටු දේවියයි සිටු පියයි
ඒ දෙන්නත් එහෙමයි. ඒක දැනගත්ත නිසා තමයි මං මේ ජීවිතේට පිවිසුනේ කියලා රට්ටපාල රහතන් වහන්සේ සඳහන් කළා. ඒ නිසා මම මේ සිටුමාලිගාවේ හිටියානම් පුතෙක් විදිහට ඉන්න පුළුවන්. හැබැයි මේ අම්මයි තාත්තා මැරෙන දවසට කවදාවත් මාව අරගෙන යන්නට බෑ. පුත්තාච ධාරාච දනංච රට්ටං දරුවන්වවත් ධනේවත් අඩුම ගානේ මේ දේශේ කියලා හරි නැත්නම් සැප සම්පතේ තියෙන වස්තු දේපල මේ වරගෙන යන්නත් බෑ. ඒ නිසා සියල්ල తాවකාලිකයි. නමුත් මම සදාකාලික වෙන සැපයක් දැන් අත්පත් කරගෙන තියෙන්නේ. ඔබලා ඔය සදාකාලිකයි කියලා හිතාගෙන මුලා වෙලා ඉන්න සැප සම්පත් වලට වඩා මෙන්න මෙහෙම කරුණු කාරණා ටික ලස්සනට ගැලපුවා. රට්ටපාල රහතන් වහන්සේ කියන්නේ මොකක්ද කියලා අර සිටු තරුණයන්ටයි තරුණියන්ටයි තේරුණා. අම්මා තාත්තා දෙන්නටත් තේරුණා. හැබැයි අම්මා තාත්තා දෙන්න තාම දරු සෙනෙහස අතහැරලත් නැහැ. පුතාට ආයේ මාලිගාවේ යන්න දෙන්නෙත් නැහැ. දැන් එහෙමනම් මේ අයට මෙයා කැමති නැත්තම් අඩුම ගානේ කැම ටික ගැන හරි හිතලා හිතයි කියලා මේ ඉඳී කියලා හිතාගෙන එහෙනම් දැන් අපි කැම කමු කියලා කියනවා. රට්ටපාල රහතන් වහන්සේ කියනවා මම වැඩි පිණ්ඩපාතේ ඔබලා පිණ්ඩපාතේ පිළිගන්නන්න. සිටුතුමා කියනවා පිණ්ඩපාතේ වැඩි යනම් අන්න ඔබ කැමති සියලුම ආහාර පාන සහිත කෑම මේසේ ලෑස්ති කරලා තියෙනවා. එතනදී ගිහිල්ලා ඕනෑ විදිහට ආහාර භුක්ති විඳින්න. රට්ටපාල රහතන් වහන්සේ කියනවා ඔබලා කැමති දෙයක් මේ පාත්‍රයේ පිළිගන්නන්න. සිටු අම්මගේ සිටු තාත්තගේ අනට රහතන් වහන්සේ කී කරුණේ නැහැ. ඊට පස්සේ අර අම්මා තාත්තා දෙන්න කෑම මේසේ ළඟට ගියා. රට්ටපාල රහතන් වහන්සේත් ඒ කෑම මේසේ ළඟට වැඩම කළාට පස්සේ අර අම්මයි තාත්තා දෙන්න අපේ පුතා කියන සෙනෙහබර සිටිවිල්ලත් එක්ක පින් සිටිවිල්ලකුත් ඇති කරගෙන අර පාත්‍රයට පිළිගන්නන්න පුළුවන් ප්‍රමාණයට දාන ටික පිළිගන්නවා. හැබැයි කෑම මේසේ ළඟ වැඩ ඉඳගෙන උන්වහන්සේ දාන ටික වැළඳුවේ නැහැ. පාත්‍රේ වහලා ආයේ එලිමහන්ට වැඩම කරා. පෙර දින අර දාසියකගේ ආහාර වැළඳුව තැන්ටම ගිහිල්ලා අර පාත්‍රෙ තිබු දාන ටික වැළඳුවා. දැන් බලන්නකෝ එතකොට කොයිතරම් අල්පේච්ච ජීවිතයක්ද, එවැගේම අහංකාර නොවන ජීවිතයක්ද, එවැගේම ඇල්මක් නැති ජීවිතයක්ද, කොච්චර සරල ජීවිතයක්ද එහෙනම් රට්ටපාල රහතන් වහන්සේට තියෙන්නේ. එහෙනම් අපේ ජීවිත අපි කොයිතරම් දුරට අපේ සමාජයේ දැන් මේ කියන කරුණු කාරණා ගොඩක් වෙලාට මේ ධර්ම දේශනාවන් අපේ ශ්‍රවණය කරන්න අපේ වැඩිහිටි මව්පියවරුන්. ඒ නිසා ඒ වැඩිහිටි මව්පියවරුන් තමන්ගේ ජීවිත කාලයේදී ළමා අවධියේ තරුණ අවධියේදී ලැබූ අත්දැකීම් ගැන නිකමට හිතන් ඔබලාගේ ජීවිතේ පසුතැවෙන අවස්ථාත් ඇති, දුක් වෙන අවස්ථාත් ඇති, අපරිමිත විදිහට සතුටු වෙන අවස්ථාවනුත් ඇති. මිහිරිය විඳපු හැම අවස්ථාවක්ම සතුටුදායකයි. එතකොට ඒවා අනුගමනය කරන වර්තමාන දරුවන් දකිනකොට මමත් ওই වගේමයි ඒ කාලේ කියලා හිතනකොට හිතට ලොකු සංවේගයක් එනවා. හැබැයි අද මට ඒ විදිහට කරන්න බෑ කියලා දුකකුත් එනවා. ඒ දුක සංවේගය ඇති වෙනකොට මෙහිම දුක් කියලා ඇති වැඩක් නෑ, මං තව ටික දවසකින් මේ ලෝකේ අතහැරලා යනවා නේද කියන ඒ හැඟීමත් මතුණු වෙනවා නොවේ. එතකොට හැම දිනාටම සිහිපත් වෙන්නේ අපි මේ ගත කරන ජීවිතයේදී එක්තරා රංග මඩලක එක්තරා චරිතයක් පුංචි කාල සීමාවක් රඟපාපු නළුවෙක් හෝ නිලියක් විදියටයි. ඒ නිසා අපිට සදාකාලිකව තබා ගන්න පුළුවන් කිසි දෙයක් නැහැ කියන එක එහෙමනම් රට්ටපාල මහරහතන් වහන්සේ තමන්ගේ දෙමාපියන්ට අවබෝධ කළා වගේම අපටත් අවබෝධ කරගන්නට හැකියාව නැතුවා නොවි. අන්න ඒ නිසා අපි මේ ලෝකයේ තිබෙන්නා වූ මේ සතර අගතීන් වලට යටත් වෙලා, ඒ කියන්නේ ඡන්ද, ద్వේස, භය, මෝහ කියන මේ සතර අගතීන්ට යටත් වෙලා තමයි අපි ජීවිතය අරගෙන යන්නේ. විවිධ ගැටුම්, කලහ, කෝලාහල ආදී දේවල් අපි ඇති කරගන්නෙත් ඒව නිසා. ඊළඟට සමාජයට දෙමාපියන් දරුවන් දෙමාපියන් කොච්චර බැඳීම තිබුණත් ඒ සිටිවිලි බැඳීම් පවා සමාජයට ඛණ්ඩණය වෙලා දේපල, ඒ වගේම වස්තු සම්පත්, අයිතිවාසිකම් මේ භාවයෙන් ભેද භින්නතා ඇති කරගෙන සුණු විසුණු වෙලා යන පවුල් සංස්ථාවන්. ඒ වගේම ඥාතීන්, හිතවතුන් මේ අය අපි අමනාප කරගන්නෝ. එතකොට අපි සමහරට ළඟා වෙන්නට බැරි ඉලක්ක ළඟා කරගන්න උත්සාහ කරනවා. අහිමි වෙනකොට අපේ හිතට ලොකු දුකක් වේදනාවක් එනවා. සමහරට තියෙනා වූ තනතුරු තානාන්තර තත්වයන් වගේ දේවල් ඒ විදිහටම හැමදාම ආරක්ෂා කරගන්න උත්සාහ කරනවා. නමුත් ඒවා නැති වෙලා යනවා.
එතකොට අපි එක්ක තව පාර්ශවයට වෛර කරනවා එහෙම නැත්නම් හිතට ලොකු වේදනාවක් ඇති කර ගන්නවා මේ හැම දෙයකම තියෙන ලොකු වෙනසක් ව්‍යාදී කිව්වේ එක හැබැයි මේ විදර්ශනාවෙන් දකිනකොට අපට අවබෝධ වීමට නියමිත කරුණු කාරණා ටික ඉතින් එසේ අවබෝධ වෙන්නට නම් අපි සැබෑවටම අපේ ජීවිතේ වින්දනයක් ලබලා තියෙනටත් ඕන වින්දනේ ලබන්නේ නැතුව ඒ අවබෝධය ලබන්නට පුළුවන් කමක් නැහැ ඒ හින්දා සැප සම්පත් විඳිනවා කියනක වැරද්දක් නෙමෙයි ඒවා නිවැරදි ආකාරයට විඳින්නට ඕනි ඒ සැප සම්පත් විඳලා ඒ ජීවිතයේ අත්දැකීම් ලැබුවට පස්සේ තමයි මොකද්ද විඳපු සැපේ කියලා තේරුම් යන්නේ සිදුවත් කුමාරයාට රම්ම්‍ය සුරම්ම්‍ය සුබ කියලා මාලිගා තුනක් තිබුණා ඒ වාගේ Tamanta අතට පයට සේවකයෝ හිටියා හැම කෑම බීමක්ම හැම සැප සම්පත්තියක්ම තිබුණා ඒ වුණත් අවසානයේදී ඒවා නීරසයි නිස්සාරයි ඒ වගේම ප්‍රතිඵල රහිතයි මේ විදිහට අවබෝධ වුණේ ඒ සියල්ල විඳපු නිසා ඊළඟ චන්න ඇමතියාගේ මාර්ගයෙන් සතර පෙර නිමිති දකින්න වෙලාවේදී මහල්ලෙක් ලෙඩෙක් මලමිණියා පැවිදිරුවක් කියන මේ සතර අවස්ථාවන් පිළිබඳව ජීවිතේට අවබෝධයකුත් ලබා ගත්ත නිසා එහෙනම් මෙන්න මේ කරුණු කාරණාවන් එක්ක ගලපලා ගන්නකොට අපිට ලෞතරා බුදුහාමුදුරෝ දේශනා කරේ කොයිතරම් සත්‍යවාදී ධර්මයක්ද අපිට මේ පවතින ලෞකික ජීවිතයේ හොඳින් පවත්වගෙන යන්නට උන්වහන්සේ බාධා කරේ නැ උන්වහන්සේ බලපෑම් කරේ නැ යහපත් ජීවිතේ පවත්ව ගන්න උන්වහන්සේ අපට උපදෙස් දුන්නා එතකොට නිවැරදි කර්මාන්ත කරන්න කිව්වා නිවැරදි ධනෙ හොයන්නට කිව්වා ඒවා මැනින් ආරක්ෂා කරගන්නට කිව්වා ඒවායින් තමන්ගේ සැප ලබන අතරේ තමන්ගේ සමාජ යුතුකම් සිද්ධ කරන්නට කිව්වා නිර්මුල් සාන්තමය වූ සැපවත් ජීවිතයක් ගත කරන්න කියලාත් කිව්වා ඒ වගේම ලෝකෝත්තර පැත්තෙනු ජීවිතය දිහා දකිමින් ලෝකය අවබෝධ කරගන්න උත්සාහ කරන්න කියලා බුදුන් වහන්සේ අපට දේශනා කළා ඒ නිසා තමයි පින් කරන අපට ඉද නන්දති පෙච්ච නන්දති කතපුඤ්ඤෝ බෙහත් නන්දති පින් කරන්නා වූ අපට ලෞකික වශයෙන් සැපවත් වෙන්න පුළුවන් ලෝකෝත්තර වශයෙන් සැපවත් වෙන්න පුළුවන් නිය කියන මග පෙන්වීම ලබා දෙමින් උන්වහන්සේ නිර්මල වූ ධර්මයක් අපට පෙන්වා දෙන්නට යෙදුනේ එහෙනම් ඒ ධර්මය අනුගමනය කරන බෞද්ධයවන අපිට මෙය ආගමික වශයෙන් පමණක් හිතන්නට එපා දර්ශනයක් වශයෙන් හිතන්න දර්ශනයක් වශයෙන් හිතනකොට මේ ධර්මදේශනාව ශ්‍රවණය කරන සදහැවතුන් අතර මේ ගුවන් විදුලි නාලිකාව ක්‍රියාත්මක වෙලා තියෙන රෝහලක නම් ඔය රෝහලේ ඉන්නේ බෞද්ධ විතරක් නෙමෙයිනි අපේ වෙනත් ආගම් මදහන සදහැවතුනුත් ඉන්නවා බැතිමතුනුත් ඉන්නවා ඒයටත් මම මේ කියන කරුණු කාරණා තේරෙනවා ඇති ඇසෙනවා ඇති ඉතින් එතකොට ඔබලා මොන ආකාරයක මනුස්ස ජීවිතයක් ගත කරන්නේ අපි ඔක්කොටම තියෙන්නේ එකම ආකාරයක මිනිස් සිතවිලි එවගේම මිනිස් වින්දනයන් එහෙනම් ඔය ඔක්කොටම තියෙන එකම ආකාර ජීවිත නම් අපි ඔක්කොම ලෙඩ වෙලා රෝහලක ඉන්නවා නම් අපි ඔක්කොම ලෙඩ්ඩු එවගේම අපි කනකොට බොනකොට අපි ඒව ගන්නේ හැමෝටම බඩගින්නක් හැදෙන නිසා එහෙනම් ලෞතරා බුදුහාඳුරු ධර්මයේ දේශනා කරේ එක ජන කණ්ඩායමකට නෙමෙයි සමස්ත ලෝකයටමයි ඒකයි බුදුදහම කියලා කියන්නේ විශ්ව ධර්මයක් ඒ ආගම්වාදී ධර්මයක් ගැන හිතනවට වඩා විශ්ව ධර්මයක් විදිහට බෞද්ධ දර්ශනය පිළිබඳව හිතන්න අපිට මේ උතුම් ලෞතරා දහම කොච්චර සත්‍යවාදීද කොච්චර පිටුවහලක් වෙනවද කියන එක ඔබලාට තේරුම් යනවා ඇති ඒ නිසා උතුම් ලෞතරා බුදුන් වහන්සේ ගැන පැහැදීමකුත් ඇති කරගෙන උන්වහන්සේගේ ධර්මයේ පිළිබඳ පැහැදීමකුත් ඇති කරගෙන සංඝ රත්නයේ පිළිබඳ පැහැදීමකුත් ඇති කරගෙන තෙරුවන් සරණ යන්නට පුළුවන් නම් ඒ තමයි අපේ ජීවිතයේ ශ්‍රේෂ්ඨතම තත්ත්වේ බවට පත්වන්නේ ඉතින් ඒ කාරණා විශේෂීපත් කරමින් අද අපි මේ උතුම් ධර්මානුශාසනා පින්කම සිද්ධ කරේ අපි අතර සිටිය බොහොම ශ්‍රේෂ්ඨ මිනිසෙකුට පින් අනුමෝදන් කරන්නටයි නම්බර 72 වාරී පොලසේ සුමංගල මාවත අස්ගිරිය මහනුවර ලිපිණේ පදිංචිව සිටියා වූ ඒකේබී දොඩම්වල සිල්වස්තර විද්‍යාලයේ සහකාර විදුහල්පතිතුමන්ට මෙලවෙන් පර්ලවට කරන්නා සංග්‍රහයක් විදියට NHAS යාපා ඒ ස්වාමිදුවනියත් ඒ වගේම විරාජ් දොඩම්වල රුචිර දොඩම්වල සහ ජනත් දොඩම්වල කියන පුතුණවරුනුන් යේලිනින් සහ මුණුබුරන් මිනිබිරියන් ඇතුළුව ඒ සියලු ඥාතීන් එකතු වෙලා මේ උතුම් ධර්මානුශාසනා පින්කම බෞද්ධා නාලිකාව මගින් ඔබ හැම දිනාටම ශ්‍රවණය කරන්න අවස්ථාව සලසා දුන්නා අපේ දොඩම්වල මහත්මාණන්ගේ සසර ජීවිතයට පින් වශයෙන් අනුමෝදන් කිරීම සඳහා එහෙනම් එතුමාණන්ටත් ඒ වගේම
අපි යාපා මහත්මිය සහ දොඩම්වල මහත්මයා කෙන දෙපාර්ශවෙන්ම මිය පරලවගේ සියලු ඥාතීන්ටත් මේ පින්පෙත් අත්පත් වේවා ඒ හැම දිනාගම සංසාර ගමන සැපවත් කරගෙන ලෝකෝත්තර වශයෙන් නිවන් සම්පත්‍ය ප්‍රාර්ථනා කරණ යම්සේද නිවන් මඟ සාක්ෂාත් වේවා කියලා අපි සාදුකාරය දෙයින් ප්‍රාර්ථනා කරමු ඒ වගේම සුජීවත්ව වාසය කරන්නා වූ අපේ පවුල්වල විශේෂයෙන්ම ධර්ම දේශනා දායකත්වයේ දරන අපි NHAS යාපා මැතිණියටත් එවගේ පුතුණවරුන් තිදෙනාටත් යේලිනීන්ටත් එවගේ මුණුබුරන් සහ මිනිබිරියන්ටත් පෞලියානි සියලු සහෝදර සහෝදරියන් සහ ඥාති හිත මිත්‍රාදීන්ටත් එවගේම මේ ධර්මානුශාසනාව ප්‍රචාරය කරන ලබන අස්ගිරිය ගෙඩිගේ රාජමා විහාරස්ථානයේ අතිගෞරවනීය අපේ අස්ගිරි මහා විහාරීය අනුනායක මායිම්පාණන් වහන්සේ ඇතුළුව පූජනීය මහා සංඝරත්නයටත් එවගේම සාන්ත සිල්විස්ත විද්‍යාලයේ දැන්ට සේවය කරන විදුහල්පතිතුමාතුළු ආචාර්ය මණ්ඩලයේ සහ සියලුම සිසු දරුවන්ටත් විශ්‍රාමික විදුහල්පතිතුමා මණ්ඩලයතුළු ගුරු මව්පිය වරුන්ටත් බෞද්ධ නාලිකාවේ කාර්ය මණ්ඩලයටත් මේ ධර්ම ශ්‍රවණයෙන් සිත සාන්තිය සැලසෙන් ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද කරනවා ඒ වගේ විශේෂ වශයෙන්ම මේ විදිහට ධර්ම දේශනාවන් සිද්ධ කරමින් ධර්ම ප්‍රචාරය කරමින් බෞද්ධ අබෞද්ධ හැම දිනාගම සිත්වලට පහන් බවක් ඇති කරන්නට මේ නාලිකාව ආරම්භ කළා වූ අපවත්ති වදාළ බෞද්ධ මාධ්‍යාලී සභාපතිව වැඩ සිටි දරණාගම කුසලදම්ම නායක හමුදන් වහන්සේටත් පින් වශයෙන් අනුමෝදන් කරන්නට අරමුණු තබාගෙන තිබෙනවා එහෙනම් මේ පරිලවගේ හැම දිනාටමත් අපවත්ති වදාළ සංඝ පීත්‍රවරයන් වහන්සේලාටත් සුජීවත්ව වාසය කරන හැම දිනාටමත් මේ පින් කුසලයක් වෙමින් හැම දිනාගීම සිත්වල රාග දේශ මොහ කියන අකුසල මූලය යටපත් වෙමින් පින් සිටිවිලි ඇති වේවා පුණ්‍ය කර්ම සිද්ධ කරමින් ditta ධම්ම වේදිනී වශයෙන් මේ භවයටත් උපපජ්ජ වේදිනී වශයෙන් මතු භවයටත් ඒ පින්වල ආශිර්වාදයෙන් යහපත් ජීවිත ලැබේවා ඒ වගේම උතුම් ලෞතුරු ධම්ම අනුව සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵල අනුව නිවන් මඟ සාක්ෂාත් කර ගන්නටත් මේ පින් උපකාර වේවා නිවන් සම්පත්‍ය ලැබේවා කියලා සාදුකාර්ය ප්‍රාර්ථනා කරන්න සාදු ආකාසට්ඨා චබුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං